හායි, කොහොමද ඔගලන්ට? අද මම ඔගොල්ලෝ එක්ක කතා කරන්න යන්නේ ලෝකේ විශාලතම සර්පයන් පස් දෙනා ගැන. ඔගොල්ලෝ දන්නවද මේ විශාලතම සර්පයන් පස් දෙනා අතර ඩයිනසෝර් සර්පයෙකුත් ඉන්නවා? ඉතින් ඔගොල්ලෝ බලන ඇති කවුද මේ ඩයිනසෝර් සර්පයා කියලා. දැනගන්න ඕන නම් වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් ඔයා අද පළවෙනිට මගේ වීඩියෝ බලන කෙනෙක් නම් ප්ලීස් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා. අපි දැන් බලමු කවුද මේ විශාලතම සර්පෙන් පස් දෙනා කියලා. පස්වෙනියට ඉන්නේ මීටර 10ක් දිග ඇනකොන්ඩා. මෙයාගේ බර කිලෝග්‍රෑම් 400ක් වෙනවලු. ඒ වගේම ඇඟේ පළල මීටරයක් වෙනවලු. මෙයා හම්බෙලා තියෙන්නේ බ්‍රසීලයේ කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක. ඉතින් මෙයාව දකිද්දී නම් අනිවාර්යයෙන්ම ඔයගලන්ට ඇනකොන්ඩා මූවී එක මතක් වෙනවා ඇති. ඒ වගේම මෙයාව මැරුවද නැද්ද කියලා, ඒ කියන්නේ මේකේ වැඩ කරන මිනිස්සු මෙයාව මැරුවද නැද්ද කියලා තාම හොයාගෙන නැහැලු. හතරවෙනිට ඉන්නේ බ්‍රසීල් රිවර් ඇනකොන්ඩා. මෙයා හම්බෙලා තියෙන්නේ බ්‍රසීලයේ ඇමසන් ගඟේදී. ධීවරයන් තුන්දෙනෙක් මේ ගඟේ යද්දි තාම මෙයා හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ ධීවරයන් තුන්දෙනා මෙයාට කරදර කරන්න හදලා තිනා නැට්ටෙන් එහෙම ඇදලා. ඉතින් හැබැයි මෙයා ඔගලන්ට පේනවා ඇති මෙයා ඒ කරදර කරන එකෙන් බේරිලා අයිනෙන් යන්න හදනවා. ඉතින් මේක හන්දා මේ ධීවරයන් තුන්දෙනාට $600 දඩයකුයි මාස 18ක් හිරගෙදරයි ඉන්න වෙලා තියෙනවා. තුන්වෙනිට ඉන්නේ මඩූසා. මෙයා හම්බෙන්නේ ඔක්තෝබර් 12, 2017. මෙයා හම්බෙන්නේ කන්සාස් සිටි මසූරි වලින්. මෙයාගේ දිග 25.2 feet. ඉතින් ඒ දවස්වල හිටපු දිගම සර්පයා මෙයා තමයි. ඔගොල්ලෝ දන්නවද මෙයාට එක පාර්ටම මුවෙක් උනත් කන්න පුළුවන්. ඒ වගේම මෙයාව උස්සන්න මිනිස්සු 15 දෙනෙක් ඕන. මොකද මෙයා ඒ තරම් බරයි, ඒ වගේම දිගයි. දෙවනියට ඉන්නේ world longest snake. මෙයාගේ දිග 26.2 feet. මෙයා හම්බෙන්නේ මැලේසියාවේ construction site එකක. හැබැයි මෙයා මැරිලා තියෙන දවස් 3කින් බිත්තරයක් දාලා. ඔගොල්ලෝ දන්නවද මෙයාගේ දිග 5.8 meter දිග ට්‍රක් එකකටත් වැඩි. ඒ වගේම මෙයා මඩූසට වැඩිය දිගයි. මෙයා හම්බෙන්නේ 2017. මේ වගේ දිග සර්පෙක්ට එක සැරේට බිත්තර 75ක් දාන්න පුළුවන්. හැබැයි තාමත් රහසක් මෙයා ඇයි බිත්තරයක් දාලා මැරුණේ කියලා. පළවෙනි සර්පයා තමයි ජයන්ට් ස්නේක් ෆොටෝ. දෙවන ලෝක යුද්ධයේදී කොංගෝ වනාන්තරෙන් හෙලිකොප්ටර් එකක් යද්දී තමයි මේ සර්පයාව දැකලා තියෙන්නේ. ඉතින් මේ සර්පයාව දැකලා ෆොටෝ එකක් ගහන්න හෙලිකොප්ටර් එක හරවන් එද්දී මේ සර්පයා ටැක් කරන්න හදලා තිනවා. ඉතින් මේ හෙලිකොප්ටර් ගියපු කෙනා හිතලා තියෙනවා අඩුම තරමේ මේ සර්පයා ෆීට් 50ක්වත් දිග වෙන්න ඕනේ කියලා. හැබැයි ඊට පස්සේ මේ ෆොටෝස් CIA එකට දීලා තිනවා. CIA එක ඇනලයිස් කරාම ඒගොල්ලෝ නිගමනයකට ඇවිල්ලා තිනවා අඩුම තරමේ මේ සර්පයා ෆීට් 200ක්වත් දිග සර්පෙක් කියලා. ඉතින් ඔයගලන්ට මතක ඇති මං කලින් කිව්වා මගේ සර්පිය පස් දින අතර ඩයිනසෝ කෙනෙක් ඉන්නවා කියලා. ඒ වෙන කවුරුත් නෙමේ, මේ ජයන්ට් ස්නේක් ෆොටෝ තමයි ඩයිනසෝ. මේ තමයි දැන්ට ලෝකේ හම්බෙලා තියෙන විශාලතම සර්පෙන් පස් දෙනා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනම් මේ වගේ තව සර්පෙන් අනිවාර්යයෙන්ම ඒවා මාත් එක්ක ෂෙයා කරන්න. මම මේ වීඩියෝස් උත් ඔයගලන්ට ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක මෙච්චර වෙලා හිටියට thank you. ආයේ මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් මම ඔයගලන් හම්බෙන්නම්. එතකන් ඔයගලන්ට සුබ දවසක්.